අද අපි සාකච්ඡා කරන්නේ කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය යටතේ නයිට්‍රික් අම්ල නිෂ්පාදනය ඔස්වල් ක්‍රමය. අපි අවසාන පාඩමේදී සාකච්ඡා කළේ ඇමෝනියා නිෂ්පාදනයේ හේබ බොෂ් ක්‍රමය. අද නයිට්‍රික් අම්ල නිෂ්පාදනය ඔස්වල් ක්‍රමය. නයිට්‍රික් අම්ල නිෂ්පාදනය ඉතා වැදගත්. නයිට්‍රික් භාවිතා කරමින් කරන ලබන නිෂ්පාදන ගත්තොත් කෘමිනාශක වල්නාශක නිෂ්පාදනය කෘෂි රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය නයිට්‍රික් භාවිතා කරමින් ස්ෆෝටක ද්‍රව්‍ය නිෂ්පාදනය ඩයිවර්ග නිෂ්පාදනය ඖෂධ නිෂ්පාදනය භාවිතා කිරීම ඒවගේම නයිට්‍රික් භාවිතා කරමින් අපේ බහු අවයවික නිෂ්පාදනය කළ එමගින් නයිලාන් නිෂ්පාදනය කිරීම මේ ආදි වශයෙන් නයිට්‍රික් ආරම්භක ද්‍රව්‍ය වශයෙන් උපයෝගී කරගනිමින් ප්‍රයෝජන රසක් තියෙනවා. අපි බලමු නයිට්‍රික් නිෂ්පාදනය ඔස්වල් ක්‍රමය. නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගන්නවා ඇමෝනියා. ඇමෝනියා ලබාගන්නේ හේබ ක්‍රමයෙන්. ඊට අමතරව වාතය අවශ්‍යයි. ඊට අමතරව ජලය අවශ්‍යයි. මේ අනුව නිෂ්පාදන අමුද්‍රව්‍ය තමයි ඇමෝනියා වාතය ජලය. දැන් බලමු නිෂ්පාදනයට අදාළ ප්‍රතික්‍රියා. ප්‍රථමයෙන්ම ඇමෝනියා නයිට්‍රික් ඔක්සයිඩ් බවට ඔක්සිකරණය කරනවා. ඇමෝනියා ඔක්සිකරණය කරන්නේ වාතයේ ඔක්සිජන් භාවිතා කරමින්. ඇමෝනියා වල නයිට්‍රජන් වල ඔක්සිකරණ අවස්ථාව ඍණ තුනයි. නයිට්‍රික් ඔක්සයිඩ් වල ඔක්සිකරණ අවස්ථාව ධන දෙකයි. ඍණ තුනේ සිට ධන දෙක දක්වා ඔක්සිකරණය වෙනවා. මේ සෑදන නයිට්‍රික් ඔක්සයිඩ් වාතයේ ඔක්සිජන් මගින් නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට ඔක්සිකරණය කරනවා. ඒ තමයි නයිට්‍රික් ඔක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට ඔක්සිකරණය කිරීම. නයිට්‍රජන් වල ඔක්සිකරණ අවස්ථාව ධන දෙකේ සිට ධන හතර දක්වා වැඩි වෙලා. එය ඔක්සිකරණය. මේ ආකාර ලබා ගන්න නයිට්‍රජන් ඩයොක්සයිඩ් වාතය හමුවේ ජලය තුළ අවශෝෂණය කරනවා. දැන් බලන්න නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේ ඔස්වල් ක්‍රමයේ පියවර තුනයි. ඒ බලමු පියවර. පළමු පියවර තමයි ඇමෝනියා නයිට්‍රික් ඔක්සයිඩ් බවට ඔක්සිකරණය. මෙය සිදු කරන්නේ ඉතාමත් ඉහළ උෂ්ණත්වයකදී.
උත්පරකයටතේ. ඒ වගේම දෙවන පියවර තමයි සද නයිට්‍රික් ඔක්සයිඩ් වාතය හමුවේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට ඔක්සිකරණය. තුන්වන පියවර තමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ් වාතය හමුවේ ජලය තුළ අවශෝෂණය කිරීමෙන් නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය කිරීම. මේ පියවර තුනකින් තමයි ඔස්වල් ක්‍රමයෙන් නයිට්‍රික් නිෂ්පාදනය කරන. පළවන පියවර ඇමෝනියා එන්නෝ බවට ඔක්සිකරණය. දෙවන පියවර එන්නෝ වාතය මගින් නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට ඔක්සිකරණය. තුන්වන පියවර නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ වාතය ජලය තුළ අවශෝෂණය කිරීම. අපි දැන් බලමු සවිස්තරාත්මකව ඔස්වල් ක්‍රමයේ පියවරවල්. ළමයිනේ, මේ තමයි නයිට්‍රික් අම්ලය නිෂ්පාදන පියවර. පළවන පියවර ඇමෝනියා නයිට්‍රික් ඔක්සයිඩ් බවට ඔක්සිකරණය. මේ වෙලාවේදී පීඩනය පාවිච්චි කරන්නේ වායුගෝල 1.9%. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 850 1250 අතර පරාසය. උත්පරක 10% රෝඩියම් අඩංගු ප්ලැටිනම් හෝ ප්ලැටිනම් සමග රෝඩියම් හෝ ප්ලැටිනම්. ඒ වගේම මේ නිෂ්පාදනයේදී ඇමෝනියා වලින් 97%ක් පමණ නයිට්‍රික් ඔක්සයිඩ් බවට පත් වෙනවා. ඒ නිසා මේ ඇමෝනියා නිෂ්පාදනයේ පළවන පියවර ඇමෝනියා එන්නෝ බවට වාතය හමුවේ ඔක්සිකරණය. පීඩනය වායුගෝල 1.9%, පරාසය. උෂ්ණත්වය 850 1250 සෙන්ටිග්‍රේඩ්. උත්පරක 10% රෝඩියම් ඇති ප්ලැටිනම්. මේ ක්‍රමයෙන් ඇමෝනියා 97%ක් පරිවර්තනය වෙනවා. ඉතා සාර්ථක පියවරක් පළවන පියවර. විශේෂයෙන්ම මේකෙදී පරිමාණුපාත 1:9. ඇමෝනියා 1කට වාතය පරිමාණ 9ක් ඇතුළු කළ යුතුයි. මොකද වාතයෙන් තමයි ඔක්සිජන් සපයන්නේ. මේ අනුව තුලිත සමීකරණය 4 ඇමෝනියා 5 ඔක්සිජන් 4 NO 6 H2O. ඒ පළවන පියවර. දැන් බලමු දෙවන පියවර. ළමයි, දෙවන පියවරේදී සිදු කරන්නේ පළමු පියවරේදී සෑදෙනු නයිට්‍රික් ඔක්සයිඩ් වාතය හමුවේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත් කිරීම. පළමු පියවරේ ඉතාමත් ඉහළ උෂ්ණත්වයකදී මේ නයිට්‍රික් ඔක්සයිඩ් හැදෙන්නේ. මේ නිසා දෙවැනි පියවරේදී කළ යුතු දෙයක් තමයි ප්‍රථමයෙන්ම පද්ධතිය සිසිල් කිරීම. සිසිලන යටතේ මේ ක්‍රියාව සිදු කිරීම. ඒ කියන්නේ පද්ධතිය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 150 හෝ 150ට වඩා අඩු උෂ්ණත්වයට පත් කළා. ඉන් පසු වාතය මගින් නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත් කිරීම. සෙන්ටිග්‍රේඩ් අංශක 150 දී හෝ ඊට වඩා අඩු උෂ්ණත්වයකදී මේ සිසිලන යටතේ මේ ප්‍රතික්‍රියාව කරන්නේ. මේ ප්‍රතික්‍රියාව පළමු ප්‍රතික්‍රියාව තාපදායකයි. දෙවන ප්‍රතික්‍රියාව තාපදායකයි. ඇ බලමු ඊළඟ පියවර, තුන්වන පියවර. මේ පියවරේදී කරන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් මිශ්‍රණය වායුගෝල 5-10 පීඩන පරාසයක් තුළ ජලය සමග ප්‍රතික්‍රියා වීමට සැලැස්වීම. මේ සඳහා ප්‍රතිප්‍රවාහ මූලධර්ම පාවිච්චි කරනවා. ප්‍රතිප්‍රවාහ මූලධර්ම යටතේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඔක්සිජන් වායු මිශ්‍රණය ජලය සමග ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව, ප්‍රතික්‍රියා කරන වේගය ඉහළ යනවා. ප්‍රතිප්‍රවාහ මූලධර්ම යටතේ මේ ක්‍රියාවලිය සිදු කරන්නේ ප්‍රතිප්‍රවාහ මූලධර්ම යටතේ අවශෝෂණ කුටියක් තුළ. අපි බලමු නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් නැත්නම් වාත මිශ්‍රණය ජලය තුළ අවශෝෂණය කිරීමේදී මේ අවශෝෂණ කුටීරය තුළ සිදුවන ප්‍රතික්‍රියා. මුලින්ම නයිට්‍රජන් ඩයොක්සයිඩ් ජලය සම ප්‍රතික්‍රියා වීමේදී සෑදෙනවා නයිට්‍රික් අම්ලය සහ නයිට්‍රික් ඔක්සයිඩ්.
මේ ප්‍රතික්‍රියාවේදී සෑදෙන නයිට්‍රික් ඔක්සයිඩ් ඒ නයිට්‍රික් ඔක්සයිඩ් වාතයේ තිය ඔක්සිජන් සමග නයිට්‍රජන් ඩයි ඔක්සයිඩ් බවට පත්විය හැකි. ඊට අමතරව සිදුවිය හැකි තවත් ප්‍රතික්‍රියාවක් දැන් බලන්න. මේ නාඩජන් ඩක්සයිඩ් සහ වාතය අඩංගු මිශ්‍රණය ජලය තුළට එව්වම් පස්සේ සිදුවන ප්‍රතික්‍රියා කිහිපයක්. නයිට්‍රික් අම්ලය සහ එන්නෝ සෑදීම, ඒ එන්නෝ නැමත නයිට්‍රජන් ඩක්සයිඩ් බවට පත්වීම, ඒ වගේම නයිට්‍රජන් ඩක්සයිඩ් ඔක්සිජන් සහ ජලය එකතුවෙන් නයිට්‍රික් අම්ලය සෑදීම. තවත් ප්‍රතික්‍රියා මෙහි සිදුවිය හැකි. බලමු ඒ ප්‍රතික්‍රියා. නාඩජන් ඩක්සයිඩ් ජලය තුළට එව්වම් පස්සේ නයිට්‍ර සම්ලය සහ නයිට්‍රික් අම්ලය සාදරම්. ඊට අමතරව මේ සෑදන නයිට්‍ර සම්ලය නයිට්‍රික් අම්ලය සහ නයිට්‍රික් ඔක්සයිඩ් සාදමින් වියෝජනය වෙලා ඊට අමතර නයිට්‍ර සම්ලය නයිට්‍රික් ඔක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ ජලය බවටද වියෝජනය විය හැකි. මේ තමයි සිදුවිය හැකි ප්‍රතික්‍රියා. බලමු ඊළඟ අවස්ථාව. ළමයින නයිට්‍රික් නිෂ්පාදනයේදී වාතය පිරිසිදු කිරීමක් කළ යුතුයි. වාතයේ නාරිජන් තියෙනවා 70%, ඔක්සිජන් 21%. වාතයේදී දූවිලි සහ ජලවාෂ්ප පිරිසිදු කර තමයි අපි මේ නිෂ්පාදන කාර්ය සඳහා වාතය භාවිත කළ යුත්තේ. ඒ වගේම ඇමෝනියා සහ වාතය අතර පරිමාණුපාතය 1:9 කියලා කියන්න පුළුවන්, නැත්නම් 9:12 දක්වා වෙනස් විය හැකි. ඒ තමයි ඇමෝනියා වලට වාතය ඇති පරිමා අනුපාතය. අපි අද කතා කළේ නයිට්‍රික් අම්ල නිෂ්පාදනය ඔස්වල් ක්‍රමය. නිෂ්පාදන අමුද්‍රව්‍ය හැටියට ගත්තේ ඇමෝනියා, වාතය සහ ජලය. මේ බලන්න, ඇමෝනියා සහ වාතය භාවිත කරමින් ආරම්භයේදීම පළමු පියවරේදී උත්ප්‍රේරක තත්ත්වය යටතේ නයිට්‍රික් ඔක්සයිඩ් බවට පත් කිරීම. ඒ පළවන පියවර. දෙවන පියවරේදී කරේ ඒ නයිට්‍රික් ඔක්සයිඩ් වාතය හමුවේ සිසිලනය යටතේ සෙන්ටිග්‍රේඩ් අංශක 150ක විතර උෂ්ණත්වය යටතේ නාඩජන් ඩයොක්සයිඩ් බවට පත් කිරීම. ඒ දෙවන පියවර. තුන්වන පියවර කරේ ප්‍රතිප්‍රවාහ ක්‍රමය යටතේ නාඩජන් ඩයොක්සයිඩ් හා වාතය ජලය සමග ප්‍රතික්‍රියා කිරීමට සැලැස්වීම. එමගින් නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය කර හැකි. මේ තමයි නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේ ඔස්වල් ක්‍රමය. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. නයිට්‍රික් නිෂ්පාදනයේදී වායුමය පල කිසියම් අනතුරකින් පරිසරයට කාන්දු වේ නම් ඉන් සිදුවිය හැකි බලපෑ මොනවාද? නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේදී පරිසරයට එකතු විය හැකි වායුමය දූෂකාරකය. ඔබ දන්නවා නිෂ්පාදනයේදී නයිට්‍රික් ඔක්සයිඩ් NO
ඒ වගේම නිෂ්පාදනයේදී නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඒ වගේම නිෂ්පාදනයේදී සෑදෙන නයිට්‍රික් වලින් නයිට්‍රික් දුමාර පිටවිය හැකි. නයිට්‍රික් නිෂ්පාදනයේදී වායුමය පළ කිසියම් අනුතරකින් පරිසරයට කාන්දු වේ නම් සිදුවිය හැකි බලපෑම. නයිට්‍රික් ඔක්සයිඩ් වාතර එකතු වුණාම ඕසෝන් විනාශ විය හැකි. නයිට්‍රික් ඔක්සයිඩ් ඕසෝන් ස්තරයට හානි පමුණුවන. ඒ විතරක් නෙවෙයි, නයිට්‍රික් ඔක්සයිඩ් වායුගෝලයේ ඇති වෙනත් විවිධ වායු සංඝටක සමග ප්‍රතික්‍රියා කර පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට් නැතම් ප්‍රකාශ රසායනික දූමිකාවේ විවිධ සංඝටක සෑදීම කරනවා. ඒ විතරක් නෙවෙයි, නයිට්‍රික් ඔක්සයිඩ් වලින් නයිට්‍රජන් ඩයොක්සයිඩ් හැදිලා එමගින් අම්ල වැසි ඇතිවිය හැකි. නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුගෝලයේදී වායුගෝලයේ SO2 ඇතිනම් වායුගෝලයට SO2 දුෂ්කාරක වශයෙන් එක් වී ඇතිනම් මේ SO2 NO2 මගින් පහසුවෙන්ම SO3 බවට පත් කළා එමගින් අම්ල වැසි ඇති කරනවා. SO2 SO3 බවට පත් කළා පහසුවෙන් අම්ල වැසි. ඒ විතරක් නෙවෙයි, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වැසි ජලයේදී වෙන එකෙල්ලේ අම්ල වැසි ඇති කළ හැකි. ඒ විතරක් නෙවෙයි, නයිට්‍රජන් ඩයොක්සයිඩ් හිරවැලි යටතේ නයිට්‍රික් සහ පරමාණුක ඔක්සිජන් බවට වියෝජනය විය හැකි. මේ පරමාණුක ඔක්සිජන් වායුගෝලයේ ඇති ඔක්සිජන් සමග ඕසෝන් ඇතිවීමෙන් පහළ වායුගෝලයේ දූෂක කාරකයක් ලෙස ඕසෝන් ඇතිවීමේ හැකියාව. ඒ වගේම HNO3 වාෂ්පය වායුගෝලයේ එක්වීමෙන් වායුගෝලයේ දූෂණය වෙනවා. ඒ වගේම එය පොළොවට එක්වීමෙන් වැසි ජලය සමග පොළොව සහ ජලාශ දූෂිත වෙනවා. ඒවයි pH ගැන වෙනස් වෙනවා, ජීවීන්ගේ පැවැත්මට හානි ඇති කරනවා. අපි දැන් බලමු මේ අවස්ථාව තවත් විස්තර කරමු. බලන්න, නයිට්‍රික් ඔක්සයිඩ් ඕසෝන් ස්තරය විනාශ කළ හැකි, ප්‍රකාශ රසායනික දුම් ඇති කරන පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට් සෑදෙන, ඒ වගේම නයිට්‍රජන් ඩයොක්සයිඩ් මගින් අම්ල වැසි, පරමාණු ඔක්සිජන් ලබා දීමෙන් අර ඕසෝන් සෑදීම, වායුගෝලයේ SO2 පහසුවෙන් සල්ෆරික් අම්ලය බවට පත් කරනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ් මගින්, එමගින් අම්ල වැසි ඇති කරන, ඒ වගේම ඇමෝනියා වායුගෝලයට එකතු විය හැකි. නයිට්‍රික් නිෂ්පාදනයේ ගන්න ඇමෝනියා, ඒ නිසා වාතය දූෂණය වෙනවා. ඒ වගේම නයිට්‍රික් අම්ලය වාෂ්පය ලෙස වායුගෝලයට එක්වීමෙන් වායු දූෂණය වෙනවා. ඒ වගේම පොළොවට සහ ජලාශවල මේවා ඇදහැලීමෙන් ඒවාද දූෂණය වෙනවා. මේ තමයි යම් නයිට්‍රික් නිෂ්පාදනාගාරයක වායු කාන්දුවීමක් සිදු වුණොත් ඒස් වායු නයිට්‍රික් ඔක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, ඇමෝනියා, HNO3 වාෂ්ප එක්වීමෙන් සිදුවිය හැකි දූෂිත අවස්ථාව. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. සාන්ද්‍ර නයිට්‍රික් ටොන් 25ක් අඩංගු නැවක් කොළඹ වරාය ආසන්නයේ මුහුදේ ගිනිගත් අතර ඉන්පසු මුහුදෙහි ගිලින සාන්ද්‍ර නයිට්‍රික් වහනය වීමෙන් මුහුදු පරිසරයට සිදුවීමට ඉඩ ඇති බලපෑම් පුරෝකථනය කිරීම. ළමයිනේ, සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය HNO3 ඔබට පේනවා ඇති මේ නවකව
නයිට්‍රික් අම්ලය මුහුදු පරිසරට එක්වීමෙන් සිදුවීමට ඉඩ ඇති හානි ගැන පමණයි අපි අද කතා කරන්නේ. තො නයිට්‍රික් අම්ලය මුහුදු ජලයට එකතුවීමේදී විශාල තාපයක් නිදහස් වෙනවා. ඒ තාපය හමුවේ ඒ කලාපේ ජලජ ජීවීන් මාළු සහ වෙනත් සතුන් සියල්ලම ජීවිතක්ෂයට පත්වෙනවා. මේ නිසා මුහුදු ජලය දූෂිත වෙනවා මේ තාපය හමුවේ. ඒ වගේම නයිට්‍රික් කියන්නේ ප්‍රබල අම්ලය. මේ ප්‍රබල අම්ලය ව්‍යාප්ත වීම නිසා ජීවීන් මරණයට පත්වෙනවා. ඒ විතරක් නෙමෙයි, නයිට්‍රික් අම්ලයේ ඝනත්වය ජලයට වඩා බෙහෙවින් වැඩි නිසා නයිට්‍රික් අම්ලය මුහුදට එක්වොත් මුහුදු පොත්ල කරා මේ නයිට්‍රික් අම්ලය යොමු වීමෙන් මුහුදු පොත්ලේ සිටින ඉතා සියුම් ජීවින් පවා මරණයට පත්වෙනවා. ඒ නිසා ආහාර දාමවල මුල් පුරුක් සියල්ලම විනාශ වී යෑමෙන් දීර්ඝ කාලීන මත්ස්‍ය ගහනය කෙරෙහි බලපෑම් මේ නිසා ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, නයිට්‍රික් අම්ලය ප්‍රබල අම්ලය. මේ ප්‍රබල අම්ලය නිසා මුහුදේ මුහුදු ජලයේ තියෙන කාබනේට් අයන කාබන් ඩයොක්සයිඩ් බවට පත්වෙනවා. ඒ විතරක් නෙවෙයි, මුහුදු ජලයේ ඇති බ්‍රෝමයිඩ් අයන බ්‍රෝමීන් බවට පත්වෙනවා මේ නයිට්‍රික් අම්ලය හමුවේ. ඒ විතරක් නෙමෙයි, ඒ ප්‍රදේශයේ කරල් පර කැල්සියම් කාබනේට් වලින් සෑදෙන කරල් පර දීවි යනවා, විනාශ වෙලා යනවා. එපමණක් නෙමෙයි, මුහුදු ජලයේ ඇති ක්ලෝරයිඩ් අයන මේ ප්‍රබල අම්ලය නිසා HCl බවට පත්වෙනවා. තාපය නිසා HCl වායුව මුහුදු ජලයෙන් ඉවත් වී යනවා. නයිට්‍රික් අම්ලය එක්වීම නිසා ඒ කලාපේ නයිට්‍රේට් අයන සාන්ද්‍රණය ඉහළ යෑමෙන් ජීවීන්ගේ පැවැත්මට එය හානිදායක වෙනවා. මේ ආකාරයට නයිට්‍රික් අම්ලය මුහුදට එක්වීමේදී සිදුවිය හැකි පරිසර අනතුරු රාශියයි අය බලමු පියවරෙන් පියවර. මේ බලන්න, නයිට්‍රික් අම්ලය වහනය වීමෙන් මුහුදු පරිසරයට සිදුවීමට ඉඩ ඇති බලපෑන් පුරෝකථනය කිරීම. අපි නයිට්‍රික් අම්ලය ප්‍රබල අම්ලයක් නිසා මුහුදු ජලයේ පැතිර යෑමෙන් මුහුදු ජලයේ දූෂණය වෙනවා. ඒ වගේම pH අගය අඩුවීමෙන් ඒ කලාපේ ජීවීන්ට අහිතකර බලපෑම් ඇති වෙනවා. ජලජ ජීවීන්, ජලජ ජීවීන් කියලා කියන්නේ සතුන් සමාලු විනාශ වෙනවා. ඒ වගේම මේ මාළු පැටව විනාශ වී යෑම නිසා මත්ස්‍ය ගහනය අඩුවී යෑමෙන් දීර්ඝ කාලීන බලපෑම් ඇතිවිය හැකි. ජලජ ශාක විනාශ වී යා හැකි. ඒ වගේම කොරල් පර දීවීම ඒවා හානියට පත්වීම නයිට්‍රික් අම්ලයේ දීවීමේදී තාපය ද්‍රාවණවල මුක්තවීම, තාපය නිසා ජලජ ජීවීන් විනාශවීම, ශාක විනාශයට පත්වීම. ඒ වගේම අම්ලයක් නිසා කාබනේට් අයන කාබන් ඩයොක්සයිඩ් බවට පත්වීමත්, ප්‍රබල ආක්සිකාරකයක් නිසා බ්‍රෝමයිඩ් අයන බ්‍රෝමින් ලෙස පිටවීමත්, ක්ලෝරයිඩ් අයන HCl ලෙස පිටවී යෑම සිදුවෙන්න පුළුවන් තාපය හමුවේ HCl බවට පත්වීම අනතුරුව. ඒ වගේම මුහුදේ ඒ කලාපේ නයිට්‍රේට් සාන්ද්‍රය ඉහළ යෑමෙන් මුහුදු ජලය දූෂණය විය හැකි. අපි ඒ සාකච්ඡා කළේ නයිට්‍රික්
අම්ලය මුහුදට එකතුව හොත් සිදුවය හැකි මුහුදු ජලයේ සිදුවය හැකි දූෂිත අවස්ථා රාශියක් අපි බලමු ඊළඟ අවස්ථාව. මේ ඔබට පේනවා ඇති මුහුදු ජලය දූෂණ වී ඇති නිසා මුහුදු පරිසරයට ඇතිවෙන බලපෑම්. මුහුදු මාළු විනාශයට පත්වීම්, මුහුදු සත්වයෙන් විනාශයට කැස්පෑවන් පත්වන ආකාර, මේ තමයි මුහුදු ජලයේ ඇති බ්‍රෝමයිඩයන බ්‍රෝමින් බවට පත්වීමේදී රතු දුඹුරු වායු, මේ තමයි කරල් පර පිරිසිදු කරල් පර විනාශ නොවෙච්ච කරල් පරල තත්ත්වය, මේ පිරිසිදු කරල් පර විනාශ වීමෙන් පසුත් එහි තත්ත්වය. තොට මේ මුහුදු ජලයේ සිදුවෙච්ච පරිසර හානිය ගැනයි ඒ කතා කළේ. ළමයි අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ නයිට්‍රික් අම්ලය අඩංගු බහලුම් ගිනි ගැනීම නිසා වයුගෝලයට දූෂකාරක එකතුනා ඉන් සිදුවේ හැකි බලපෑම්. මේ නයිට්‍රික් අම්ලය අඩංගු නැමෙහි නයිට්‍රික් අම්ලය ගිනි ගැනීම නිසා ඉහළ උෂ්ණත්වයක නයිට්‍රික් අම්ලය පත්වනවා. නයිට්‍රික් අම්ලය ඉහළ උෂ්ණත්වයට පත්වීමේදී නයිට්‍රික් අම්ලය වියෝජනය වෙනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඔක්සිජන් සහ ජලය. නයිට්‍රික් අන්තර්ගත බහලුම් ගිනි ගැනීමේදී වායුගොල්ට එකතු වෙනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ්. ඒ වගේ මේ ගිනි ගැනීම නිසා වියෝජනයේදී ලැබෙන ඔක්සිජන් නිසා ඒ ගිනි ගැනීම තව තවත් වේගවත් වෙනවා, අවශ්‍ය ඔක්සිජන් තවත් ලැබෙනවා ගිනි ගැනීමට. මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුවට එක්වීමේදී අම්ල වැසි ඇතිවිය හැකි. ඒ නයිට්‍රජන් ඩයොක්සයිඩ් හිරවෙල යටතේ වියෝජනය වීමෙන් පරමාණු ඔක්සිජන් ලබා දිය හැකි. ඒ නිසා පහළ වායුගෝලයේ ඔක්සිජන් සමග මේ පරමාණු ඔක්සිජන් එකතු වීමෙන් ඕසෝන් ඇතිවිය හැකි. ඕසෝන් නිසා සිදුවිය හැකි විපත් තියෙනවා. ඒ ඕසෝන් සාමාන්‍යයෙන් කෘෂි නිෂ්පාදන කෙරෙහි බාධා ඇති කරනවා, නිෂ්පාදන ඵලදා අඩු කරනවා. ඒ වගේම රෙදි වල විරංජනකාරක ක්‍රියාවන්ට භාජනය කරනවා, රෙදිවල ගුණාත්මක භාවය අඩු කරනවා ඕසෝන් මේ වායුගෝලයේ ආසන්නයේ සෑදීම නිසා. ඒ වගේම නයිට්‍රජන් ඩයොක්සයිඩ් මගින් අම්ල වැසි ඇති කිරීම නිසා පොළොව ජලාශ දූෂිත තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුගෝලයේ එක්වීමෙන් වායුගෝලයේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වලින් හිරවෙල යටතේ නයිට්‍රික් ඔක්සයිඩ් බවට පත්වීම වෙන අනතුරුව මේ නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රකාශ රසායනික දූමිකාවට දායක වන පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට් වැනි ද්‍රව්‍ය සැදීම සිද්ධ කරනවා. ඒ ජීවීන්ගේ පැවැත්මට හානිදායකයි. ඒ වගේම නයිට්‍රික් ඔක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් මේ දෙවර්ගීම වයිගෝලයේ සල්ප ඩයොක්සයිඩ් තිබේ නම් ඒ සල්ප ඩයොක්සයිඩ් ඉතා පහසෙන් සල්ෆරික් බවට ඔක්සිකරණය කළා, සල්ෆරික් බවට පත් කළා, එමගින් අම්ල වැසි ඇති කිරීමට සමත් වෙනවා. මෙන්න මේ වගේ පරිසරයට එක්වන නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ නයිට්‍රික් ඔක්සයිඩ් නිසා පරිසරය බෙහෙවින් දූෂිත තත්ත්වයට පත් වෙනවා. අපි බලමු ඒ අවස්ථාව. මේ තමයි ඕසෝන් නිසා සිදුවන ශාකවල වෙනස්කම්. පහළ වායුගෝලයේ ඕසෝන් සෑදුනොත් ඇතිවිය හැකි බලපෑම්. මේ සඳහන් කළ තියෙන ප්‍රකාශ රසායනික දූමිකාව නිසා වායුගෝලයේ ධූමයක් ඇති වෙනවා.
එදු මේ විෂරසානික ද්‍රව්‍ය බොහොමයක්ම තියෙන ඉතා භයනකයි ආශ්වාස කිරීම සඳහා. මේ දුමේ ඇති විෂරසානික ද්‍රව්‍ය ජීවින්ට හිත කරනවේ. ඒ වගේ මේ තමයි අම්ල වැසි. අම්ල වැසි නිසා ඇතිවන පරිසර දූෂණය. මේ තියෙන්නේ ඕසෝන් නිසා. මේ තියෙන්නේ ප්‍රකාශ රසායනික දුමේ. අම්ල වැසි අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. බලන්න නාරිජන් ඩයොක්සයිඩ් අම්ල වැසි ඇති කරනවා. නාරිජන් ඩයොක්සයිඩ් අම්ල වැසි වලට දායක වෙනවා. මේ නිසා පොළොව ජලාශ දූෂිත වෙනවා අම්ල වැසි නිසා. නාරිජන් ඩයොක්සයිඩ් වායුගෝලයේ ඇති සල්ප ඩයොක්සයිඩ් පාසයෙන් සල්ෆරි බවට පත් කිරීම නිසා එමගින් අම්ල වැසි ඇති වෙනවා. ඒ නිසා පොළොව ජලාශ දූෂිත වෙනවා. ඒ වගේම සූර්ය කිරණ හමුවේ නාරිජන් ඩයොක්සයිඩ් මගින් නයිට්‍රික් ඔක්සයිඩ් සාදන ඒ ප්‍රකාශ රසායනික දූමිකාව සෑදීමට ඉවහල් වෙනවා. ඒ වගේම පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට් නැමැති ද්‍රව්‍ය හැදෙනවා එන්නෝ හරහා, නයිට්‍රික් ඔක්සයිඩ් හරහා. ඒ වගේම එන්නෝ සෑදීමෙන් ඕසෝන් ස්තරය විනාශ වෙනවා. නයිට්‍රික් ඔක්සයිඩ් නයිට්‍රික් ඔක්සයිඩ් ඉහළ වායුගෝලයේ ඇති ඕසෝන් විනාශ කරනවා. ඒ වගේම නාරිජන් ඩයොක්සයිඩ් වියෝජනයෙන් සෑදෙන පරමාණු ඔක්සිජන් මගින් පහළ වායුගෝලයේ ඕසෝන් සෑදීම නිසා පහළ වායුගෝලය විනාශ වෙනවා. මේ විදිහට අපිට පුළුවන් මේ නයිට්‍රික් අම්ලය අඩංගු නැව ගිනි ගැනීමේදී වාතයම් දූෂකාරක එකතු වුණා නම් සිදුව හැකි වායු දූෂණය ගැන වෙනමත්, ඒ වගේම නයිට්‍රික් අම්ලය මුහුදු ජලයට එක්වීමෙන් සිදු මුහුදු ජල දූෂණය වෙනමත් සාකච්ඡා කරා. ඒ ගැන තමයි අපි මේ සාකච්ඡා කර අවසන් කළේ. දැන් බලමු. අපි අද ඉගෙන ගත්තේ නයිට්‍රික් අම්ල නිෂ්පාදනය ඔස්වල් ක්‍රමය. බලමු නයිට්‍රික් අම්ලයේ ප්‍රයෝජන. මේ තවයි නයිට්‍රික් අම්ලයෙන් නිෂ්පාදනය කරන විවිධ නයිට්‍රේට් ලවණ. මේ කැල්සියම් නයිට්‍රේට්. නයිට්‍රික් අම්ලය මගින් ස්ෆෝටක ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න පුළුවන්. නයිට්‍රික් අම්ලයේ ප්‍රයෝජන අරගෙන නිෂ්පාදනය කරන විවිධ ලෝහ නයිට්‍රේට්. මේ තමයි පොටෑසියම් නයිට්‍රේට් වලින් නිෂ්පාදනය කර ඇති මේවා භාවිතයට ගන්න වෙඩි බෙහෙත් වශයෙන්. ඒ වගේම මේ තමයි සිල්ලා නයිට්‍රේට් වලින් කෙරෙන ඡායරූප කර්මාන්තය. මේ අනුව නයිට්‍රික් අම්ලයෙන් ආරම්භ කරමින් සිල්ල නයිට්‍රේට් නිෂ්පාදනය, පොටෑසියම් නයිට්‍රේට් නිෂ්පාදනය, ස්ෆෝටක ද්‍රව්‍ය, විවිධ නයිට්‍රේට් පොහොර, කැල්සියම් නයිට්‍රේට් පොහොර නිෂ්පාදනය. ඒ වගේම මේ තමයි ලෝහ පැස්සුම් ක්‍රියාවලයේදී ලෝහ පෘෂ්ඨය පිරිසිදු කර ගැනීම සඳහා නයිට්‍රික් අම්ල භාවිතය. පාසල් විද්‍යාගාර නයිට්‍රික් ද්‍රවණයක් ලෙස නයිට්‍රික් අම්ලය භාවිතයෙන් නිෂ්පාදනය කරන ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ඩයි වර්ග. මේ තමයි නයිට්‍රික් වල ප්‍රයෝජන රසක්. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. මේ බලන්න සාකච්ඡා කරලද නයිට්‍රික් වල ප්‍රයෝජන. ස්ෆෝටක ද්‍රව්‍ය TNT
ට්‍රයිනයිට්‍රොටොලවීන් TNT ට්‍රයිනයිට්‍රොටොලවීන් පොහොර නයිට්‍රේට පොහොර ඇමෝනියම් නයිට්‍රේට් කැල්සියම් නයිට්‍රේට් වැනි පොහොර නිෂ්පාදනය කාබන් සඳහා අවශ්‍ය නයිට්‍රේට් ලවණ සෑදීම පොටෑසියම් නයිට්‍රේට් වෙඩි බෙහෙත් සිල්ල නයිට්‍රේට් ඡායරූප කර්මාන්තය රාජාම්ලය හදන්නේ නයිට්‍රික් සායත් සියල් පාච්චි කල්ලා රාජාම්ලය ඒවගේම ලොහ පැසීමේ පෘෂ්ටය පිරිසුදු කිරීමට ප්ලාස්ටික් නිෂ්පාදන ඩයිවර්ග විද්‍යාගාරාම්ලයක් ලෙස නයිට්‍රිකල ප්‍රයෝජන අප්‍රමාණයි. අද අපි සාකච්ඡා කළේ ඔස්වල් ක්‍රමයෙන් නයිට්‍රික් නිෂ්පාදනය. ඊළඟ පාඩමේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් නිෂ්පාදනය.